මිනින් දෝර වෘත්තිකයන්ගේ ජාතික සමුළුව ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුණා. ඒ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරු කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි. අවසාන වශයෙන් බලයේ තියෙන්නේ ජනතාව බව. අපි මොකද්ද කියන්නේ? අපි කියන්නේ මේ ඉතා මධ්‍යගත තැන කේන්ද්ර වෙලා තියෙන මේ ජනතාවගේ බලය තවත් විමධ්‍යගත වෙයි. ඕක තමයි සංකල්පය. ඒක දේශපාලන සංකල්පය. දැන් ඒකට දෙන අර්ථකථන මොකද්ද? JVP එක ගමේ නඩුහන් වෙනවා. පව් මේ කට්ටිය හොඳේ කරද? ඒගොල්ලන්ට තමන් පිළිබඳව තමන්ගේ අවිනිශ්චිතතාවය, තමන්ට තමන්ගේ දේශපාලන ඉරණම පිළිබඳව පියකට ඇවිල්ලා තිබෙනවා. ඒගොල්ලෝ රැස්වීම පවත්වන එක එක වේදිකාවේ වෙන වෙනම, හැබැයි එක එක වේදිකාවේ වෙන වෙනම පැවැත්වුවත් එකට කතා වෙලා වගේ අපිට එරෙහිව මත ඉදිරිපත් කරමු. සරල උදාහරණ වලින් පෙන්වන්න නදන මෙන්නමකුත් නෙමෙයි. ඒගොල්ලෝ තමන්ගේ බලය ගිලී යාම වැළැක්වීම සඳහා බොහෝ දේවල් කරමු. මහජනයාට වඩා උඩින් ඉන්න සත්ත්ව කොට්ටාසය බවට පත්වීමත් මේ සියල්ල නිර්මාණය කළ තියෙන බලය විසින්. බලය අහිමි වුණොත් ඔවුන්ට හිතා ගන්නවත් බෑ ඔවුන් කොහොමද සාමාන්‍ය පුරවැසියෙකුට ජීවත් වෙන්නේ කියලා. ආණ්ඩුවේ ගෙදරම ජීවත් වෙලා, ආණ්ඩුවේ වාහනෙම ගිහිල්ලා, ආණ්ඩුවේම තෙල් ගහගෙන, ආණ්ඩුවේම සිකියුරිටි එකක් තියාගෙන, ආණ්ඩුවේම කෑම ටික කාලා, ආණ්ඩුවේම වතුර ටික බීලා පරම්පරා තුනක් ජීවත් වෙන මොනවා වේද? ඒක ජීර්ණණය වෙනවා. ඒක ජීවිතේ ඒක. දැන් ඒගොල්ලන්ට ආපුවා මේක අහිමි වෙනවා කියලා තරජනයක් අවුත් මොකද වෙන්නේ? ඒගොල්ලන්ට හිතා ගන්නවත් බෑ. අර නිකන් අර ඇත්තටම මම හිතන්නේ මේ බැරි නම් අපි මොනවා හරි කරන්න පොඩි සමාජ ආරක්ෂණ අරමුදලක් අදලා ඒකෙන් බලාගමු බැරි නම්. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.